ඖෂධවල තරම ඖෂධ වර්ග 237ක් හිඟයි එච්.අයි. තුෂාර ලිය විසඳුම් ලබා දෙමිට බලධාරීන්ට විධිමත් වැඩපිළිවෙලක් නැහැ කියන්නේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඖෂධ වර්ග 237ක හිඟයට සහ උපකරණ හිඟයට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට මෙතෙක් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට නොහැකි වීම නිසා ඖෂධ සහ උපකරණ හිඟය දිනෙන් දින උග්‍ර වීමින් පවතින බව රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කිරීමක් කළා තියෙනවා රටේ ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කළේ මේ නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාවගෙන් ලබා දුන්නු බදු මුදල් වලින් මේවා නඩත්තු වෙන්නේ. ඒතකොට රටේ ජනතාවම තමයි ඒවට බදු ගෙවන්නේ. නිදහස් සෞඛ්‍ය සේවාව, මේ නිදහස් සෞඛ්‍ය සේවාවේ සංකල්පය රටේ තිබුණේ අදෙයි එක නෙවෙයි. හැබැයි වර්තමාන කණ්ඩායම් රට ඇදලා දාලා තියෙන තැනත් එක්ක ඖෂධ වර්ග 237ක් ඉගයි කිව්වා. ඔවා කිව්වට පස්සේ ඔයාට මාර උත්තර දෙන්නේ ආ ඉල ඇදෙන උත්තර දෙන්නේ සමහරලාට හිගයන් පිළිබඳව කතා කළා ඇත්ත ඇතිසතියෙන් දකින්න ඕනේ නැත්නම් අපිට විශ්තුමක් ඔයා ගන්න බැරි වෙලා යනවා බොරුවට නිදන් ඉන්න කෙනා ඇහැරෙන්න බෑනේ ඒ අහරවන්න බෑනේ ඒකයි කිව්වේ ඇත්ත ඇතිසතියෙන් දකින්න නැතුව මේවට නැංගාලා ඒවා වෙන්නේ නැහැ කියලා කියන්න ගියොත් අපිට ඔයාට විසඳුම් හොයා ගන්න වෙන්නේ නැහැ රෝහල්වල ඖෂධ ශල්‍යකර්ම සැපයුම් අවසන් වේගනේ යනවා කියලා BBC කියලා දෙනවා උග්‍රවෙමින් පවතින ආර්ථික අර්බුදය මැද්දේ ශ්‍රී ලංකාවේ රෝහල්වල ඖෂධ සහ ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය සැපයුම් තොග අවසන් වෙමින් යන බව මෙරට වෛද්‍යවරුන් උපුටා දක්වමින් BBC පුවත් සේවයේ පවසනවා. ජාත්‍යන්තරයේ උදව් ඉක්මනින් නොලැබුණොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වනු ඇතැයි වෛද්‍යවරු බිය පළ කරනවා. දවසින් දවස හැමදේම ටිකින් ටික ඉවර වෙගෙන යනවා. මෙහෙම ගියොත් අවස්ථාවක් එනවා අත්‍යවශ්‍ය ඖෂධ සහ සැපයුම් නැත්තටම නැති වෙන. ඒ වෙලාවට අපි මොකද කරන්නේ යයි ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ආර් ඥානසේකරම් කණස්සල්ලෙන් පැවසුවා කියලා මේක ලියන. අපේ අත්‍යවශ්‍ය ඖෂධ නිර්වින්දනයේ ඖෂධ සහ ශල්‍යකර්මයකදී මැසීමට යොදා ගන්නා සැපයුම් වල තොග අවසන් වෙගෙන යන්නේ ඉතා ඉක්මනින් සහනයක් නොලැබුණොත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටේවියයි වෛද්‍ය ආර් ඥානසේකරම් ප්‍රකාශ කිරීමක් කළා තියෙන්නේ. ඔන්න තත්ත්වය හැමදේම ටිකෙන් ටික ඉවර වෙගෙන යන්නේ. රටත් මේ ටිකෙන් ටික ඉවර වෙගෙන යන්නේ. ඉවර කරලා මොනතර කරනවාද? ඉවර වීමෙන් බේරා ගන්නවාද? බලධාරීනි ඔබෙන් අහන්නේ.